ಶುಭ ದವಸಾಕ್ ಮಮ ಚಂದ್ರಿಕಾ ವೀರಕೋನ್ ಜ್ಯೇಷ್ಠ ಕುಮಸಾರಿಸ್ ಸೇವಾದಾಯಕ ಉಪಕಾರಕ ಪ್ರವರ್ಧನಾಂಶೆ ಮಗೆ ಮೆಮ ಅಂಶಿಯ ಮಗಿನ ಸಾಂವಿಧಾನಿಕನಲ್ಲದ ಮೆಮ ವೆಡ್ಸರಹಂಟ ಆನ್ಲೈನ್ ಹರಹಾ ಸಂಬಂಧವನ್ನು ಒಬ್ಬ ಸಿಯಲು ದಿನಾಮ ಇತಾಮ ಆದರೇನು ಪಿಲಿಗಾನು ಮೇ ಅವಸ್ಥಾವಿದಿ ಅಪಿ ಕರಂಟು ಉತ್ಸಾಹ ಕರನ್ನೇ ಹಂದವಾ ಗನೀಂ ಬದು ಸಂಬಂಧವ ವೆಡ್ಸರಹ ತಮ ಇದ್ರಿಪತ್ ಕರಂಟು ಉತ್ಸಾಹ ಕರನ್ನೇ ಮಂದಾನ್ನ ಮಮತ್ ಒಬ್ಬತ್ ದಾನ್ನ ಪರಿಧಿ ಮೇತ ಕಾಲಿನವ ಹಂದವಾ ಗನೀಂ ಬದು ಸಂಬಂಧವ ನೀತಿ ರೀತಿವಲ ವಿಶಾಲ ವಿನಸ್ಸೀಂ ರಾಶಿಯಾಕ್ ಸಿದುವೆಲಾ ತೀನು ಏ ಅನುವ ವಾರ್ತಾವ ಪೆರುವೀಮ ಸಂಬಂಧವತ್ ನೀತಿ ರೀತಿ ವಿನಸ್ಸಿಲಾ ತೀನು ඉතින් වැඩ දෙනෙකු එල්ලීම වුණේ මේ සම්බන්ධව දැනුවත් කිරීමක් කරන ලෙස නමුත් පවතින තත්ත්වයේ යටතේ අපට පැමිණ හෝ ඔබ හමු වෙලා වැඩසටහන කරන්න අපහසු නිසා මේ වැඩසටහන අපි සංවිධානය කරා ඔන්ලයින් හරහා ඔබට දැනුම ලබා දීමට ඒ තුලින් වාර්තා පිරවීම සම්බන්ධව නීති සම්බන්ධව කතා කරાવી අපගේ නිලධාරියා විසින් ඔබ මේ හොඳින් පරිශීලනය කරන්න ඒ තුලින් ඔබට අවශ්‍ය දැනුම ලබා ගන්න සමහර විට මේ ඔබට මේ ළඟදීම බාර දීමට දෙන වාර්තාව බාර දීමට ලොකු රුකුලක් වේවි. ඒ වගේම මේ පරිශීලනය කරලා මේ තියෙන අඩුපාඩු හොඳ නරක හැම දෙයක්ම අපිට දන්වන්න ඊළඟ වැඩසටහන සංවිධානය කරන්න ඒක අපට ගොඩක් පහසුවක් වෙයි. ඉතින් ඔබ සැමට ස්තුතියි. ස්තුතියි ජ්‍යෙෂ්ඨ කොමසාරිස්තුමිය. සේවාදායක උපකාරක ප්‍රවර්ධනාංශය මගින් සංවිධානය කරනු ලබන බදුගවන්නන් දැනුවත් කිරීමේ වැඩසටහනේ අත වැඩසටහන 2020-21 තක්සේරු වර්ෂයේ රදවා ගැනීමේ ප්‍රකාශනය සම්පූර්ණ කරන්නේ කෙසේද යන්න පිළිබඳව ඔබව දැනුවත් කිරීමයි. මේ සඳහා සම්පත් දායකත්වය ලබා දෙනුවේ ලේකම්මාංශයේ සහකාර කොමසාරිස් එස් විජිතා මහත්මියයි. මම ඉතාමත් ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා එස් විජිතා මහත්මියට මෙතන් සිට මෙම වැඩසටහන ඉදිරියට ගෙන යන ලෙස. මේ වැඩසටහන හරහා රඳවා ගැනීමේ බදු හෝ අත්තිකාරම් ආදායම් බදු ප්‍රකාශයේ ඒ කියන්නේ විතෝලික් ටැක්ස් හෝ ඇඩ්වාන්ස් ඉන්කම් ටැක්ස් ස්ටේට්මන්ට් සම්පූර්ණ කිරීමට අවශ්‍ය උපදෙස් ලබා දීමට මා බලාපොරොත්තු වෙමි. විතෝල්ඩින් ටැක්ස් කියන්නේ රඳවා ගැනීම බදු. ඒ පිළිබඳ ඔබට යම්කිසි අවබෝධයක් තියෙනවා. මොකද මේකට පෙර වශයෙන් ඔබ රඳවා ගැනීම බදු ප්‍රකාශන සම්පූර්ණ කරලා දෙපාර්තමේන්තුවට බාර දීලා තියෙන නිසා. හැබැයි ඇඩ්වාන්ස් ඉන්කම් ටැක්ස් කියන්නේ අලුත් මාතෘකාවක්. මේ සැරේ විතෝල්ඩින් ටැක්ස් හෝ ඇඩ්වාන්ස් ඉන්කම් ටැක්ස් දෙකම එකම ස්ටේට්මන්ට් එකෙන් තමයි ඔයගොල්ලන්ට සම්පූර්ණ කරන්න තියෙන්නේ. ඇඩ්වාන්ස් ඉන්කම් ටැක්ස් කියන්නේ 2019 වර්ෂයේ අවසානයේදී අපේ 2017 අංක 20 දරන දේශ ආදායම් පනතට යම්කිසි සංශෝධනයක් සිදු වුණා. ඒක අනුව රඳවා ගැනීමේ බදු අඩු කරන්න තියෙන්නේ අවස්ථා තුනක විතරයි. ඒනි අවස්ථාවලදී රඳවා ගැනීමේ බදු අඩු කිරීමක් අවශ්‍ය නැහැ. ඒ අඩු කරන්න තියෙන්නේ එකක් තමයි ලොතරැයි හෝ හෝ උට්ටු ඇල්ලීම් හෝ සූදු වලින් යම්කිසි තෑග මුදලක් ගෙනුමක් හම්බුණා නම් ඒකට තෑග මුදලක් හම්බුණා නම් ඒ මත අඩු කරන රඳවා ගැනීම බදු. ඒකට අමතරව ශ්‍රී ලංකා ආභරණ අධිකාරියෙන් මැණිකක් වෙන්දේසි කරන අවස්ථාවලදී ඒ විකුණන මුදල මත අඩු කරන 2.5% ප්‍රතිශතයෙන් අඩු කරන රඳවා ගැනීම බදු. ඒ දෙක හැමතරව නේවාසික පුද්ගලයාට යම්කිසි ගෙවීමක් කරනවා නම් ගෙවන සෑම ගෙවීමක් සඳහාම රඳවා ගැනීමේ බදු අඩු කරන්න ඕනේ. ඒ තුන තමයි අපි රඳවා ගැනීමේ බදු යටතේ අඩු කරන රඳවා ගැනීමේ බදු කියන්නේ. ඒකට අමතර අලුතින් අඳුන්වලා දීලා තියෙනවා ඇඩ්වාන්ස් ඉන්කම් ටැක්ස් කියන්නේ අත්තිකාරම් ආදායම් බද්ද. යම්කිසි පුද්ගලයාට පුළුවන් තමන්ගේ බදු නිශ්චිත වෙලාවට ගෙවීමට අපහසු වෙන නිසා තමන්ගේ රඳවා ගැනීම බදු නියෝජිතයට කියන විතෝඩින් ඒජන්ට් කියන්න පුළුවන් මට ඔබගේ ආයතනයේ ගෙවන්න පේමන්ට් එක විතෝඩින් එකට ආදායම් බද්දට යටත් වෙන නිසා ඔබ ඒක අත්තිකාරම් වශයෙන් 6% හෝ 12% හෝ 18% යම් ප්‍රතිශතයෙන් හෝ කම්පැනි ගුණාන 24% මගේ රඳවා ගැනීමේ බදු අඩු කරලා ඒ කියන්නේ අත්තිකාරම්
ආදායම් බද්ධ විදියට අඩු කරලා දේශීය ආදායමට යොමු කරන්න කියලා. එහෙම අඩු කරන ලද බද්ධ ඔබ විතෝඩි ඒජන්ට් විදියට, ඒ කියන්නේ රඳවා ගැනීම නිලෝ විදියෙන් විදියට ඔබට ඒක දෙපාර්තමේන්තුවට ඒ මුදල අඩු කරලා ගිවීම කරලා ප්‍රකාශනයක් ලබා දීම අවශ්‍ය වේ. ඒක ඔබගේ වගකීම. ඒ withholding tax හෝ advance income tax statement එන එක කොහොමද සම්පූර්ණ කරන්න කියලා තමයි මම මේ ඉදිරියට ඔබට යම්කිසි කෙටි පැහැදිලි කිරීමක් කරන්න යන්නේ. ඔබ withholding statement එක ගත්තොත් එම එක කොටස් හතරකින් අපි separate කරලා තියෙනවා. ඒකේ පළවෙනි කොටසින් අපි ඉල්ලලා තියෙනවා withholding tax විදියට ඔබ අඩු කරපු විස්තර ටික මේ summarize කරලා දෙන්න කියලා. Part 2 එක ගත්තත් ඔබ advance income tax විදියට අඩු කරපු withholding tax ටික summarize කරලා දෙන්න කියලා. තුන්වෙනි part එකෙන් අපි ඉල්ලලා තියෙනවා ඔයාගේ monthly payment. ඔයා මාසෙන් මාසෙ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට යම් කිසි payment එකක් කරා රඳවා ගැනීම බද විදියට හෝ advance income tax විදියට ඒකේ සාරාංශය දෙන්න කියලා. හතරවෙනි එකේ ඔබගේ ප්‍රකාශය කියන්නේ මේ ප්‍රකාශය නිවැරදිව ඔයා සම්පූර්ණ කරලා දෙපාර්තමේන්තුවට බාර දෙනවා කියන ප්‍රකාශය තමයි ඔයාට part 4 එකේදී සඳහන් කරන්න තියෙන්නේ. මේ ස්ටේට්මන්ට් එකත් එක්ක ඔයා බාර දෙන්න ඕනේ ෂෙඩියුල්ස් තුනක්. ඒ කියන්නේ අදාළ ෂෙඩියුල් එකක් වෙන්න පුළුවන්, නැත්නම් ෂෙඩියුල් දෙකම වෙන්න පුළුවන්, නැත්නම් ෂෙඩියුල් තුනම බාර දීමට තවට අවස්ථා තියෙනවා. ඒක ඔයාගේ ගෙවන පේමන්ට් එක මත තමයි මේ ෂෙඩියුල්ස් තීරණය වෙන්නේ. ෂෙඩියුල් 1 කියන්නේ වන් කියන උපලේඛනේ ඔයා දෙන්න ඕනේ යම් කිසි පොලියක් ගෙවනවා නම් ඒ ගෙවීමට අදාළ රඳවා ගැනීම බද්ධ හෝ අත්‍යකාරම ආදායම් බද්ධක් ඔබ විසින් අඩු කරලා තියෙනවා නම් ඒ පිළිබඳ විස්තර සියරම ඔයා ඇතුළත් කරන්න ඕන ලේඛනය තමයි උපලේඛනේ 1. ඒ පොලිය හැර අනිකුත් සියලුම ගෙවීම් සඳහා පාවිච්චි කරන්න ඕනේ උපලේඛනේ 2A හෝ 2B. 2A කියන්නේ නිවාසික පුද්ගලයන්ට, වාසික පුද්ගලයන්ට, ඒ කියන්නේ රෙසිඩන්ට් පර්සන් කෙනෙකුට ඔයා පේමන්ට් එකක් කරනවා නම් ඒ විස්තර සියලුම ඇතුළත් වෙන්න ඕනේ 2A කියන උපලේඛනයේදී. ඔයා යම් කිසි පේමන්ට් එකක් නිවාසික පුද්ගලයන්ට, ඒ කියන්නේ නොන් රෙසිඩන්ට් පර්සන් ගෙවනවා නම් ඒ පිළිබඳ සියලුම විස්තර ඇතුළත් වෙන්න ඕනේ 2B කියන උපලේඛනයේ. එන්නේ මට එකක් සඳහන් කරන්න ඕනේ, සමහර වෙලාවට ඔයා නිවාසික පුද්ගලයන්ට යම් කිසි පේමන්ට් එකක් ගෙවන්න පුළුවන්. හැබැයි ඩබල් ටැක්ස් ඇග්‍රීමන්ට් එක අනුව ඒ පේමන්ට් එක නිදාස් වෙන්න පුළුවන්. එහෙම අවස්ථාවල ඔබගේ වගකීමක් තමයි දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට ගිහිල්ලා මම ගෙවීම කරා. හැබැයි ඒ පේමන්ට් ඇවිල්ලා 0 රේට්, ඒ හෝ එක්සෙම්ප්ට්. හැබැයි මම මේක ඩික්ලෙයාර් කරන්න ඕනේ මම මේ 0 පේමන්ට් කරලා විදේශ රටට එවපු මේ කොලි මෙතන තියෙනවා. ඒකට අදාළ බිස්නස් කන්සල්ටේෂන් එකකින් ගත්ත ක්ලියරන්ස් එක මේක තියෙනවා. ඒ නිසා මට සම්පූර්ණ කරන්න ඕනේ රඳවා ගැනීම බදු ප්‍රකාශනය. ඒ නිසා මට රඳවා ගැනීම බදු ප්‍රකාශනය ලබා දෙන්න කියලා ඉල්ලීමක් කරලා ප්‍රකාශනය අරගෙන ඒක සම්පූර්ණ කරලා බාර දෙන්න. එතනදී ඔයාලට විතෝඩි අඩු කරපු ඩීටේල්ස් නැති වෙන්න පුළුවන්. හැබැයි not deducted details සම්පූර්ණ කරලා ඩිපාර්ට්මන්ට් එකට බාර දෙන්න ඕනේ. එහෙම නැත්නම් ඔයාට ඊළඟ අවුරුද්දේ ක්ලියරන්ස් ගන්නකොට යම් කිසි මේ ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන්. මෙතනදී පෙන්නලා තියෙනවා ඔයාලට විතෝඩින් ටැක්ස් වල මේ සෑම්පල් රිටර්න් එක, sample schedule එක මේ link එක හරහා අපි web portal එකෙන් ගන්න පුළුවන්. එතනම තියෙනවා මේ සම්පූර්ණ return එක හෝ statement එක කොහොමද සම්පූර්ණ කිරීමට අදාළ උපදෙස් guideline එක. ඒක බලාගෙන ඔයගලන්ට return එක සම්පූර්ණ කරන්න පුළුවන්. ඒ website එකේම තියෙනවා schedule templates. ඒ කියන්නේ 20කට වැඩි විස්තර වගේ තිබ්බනම් ඕගොල්ලන් අනිවාර්යෙන් පාවිච්චි කරන්න ඕනේ. ඒක බාර දෙන්න ඕනේ soft copy හරහා. ඒ soft copy එක හරහා බාර දෙන්න ඕගොල්ලෝ පාවිච්චි කරන්න ඕනේ templates තමයි මෙතන පෙන්නලා තියෙන්නේ. ඒක ඕගොල්ලන්ට web portal එකෙන් ගන්න පුළුවන්. ඕගොල්ලෝ සම්පූර්ණ කරපු templates අනිවාර්යෙන්ම verification tool එක හරහා verify කරලා තමයි department බාර දෙන්න ඕනේ. නිසා ඒකට අදාළ අලුත් update කරපු verification tool
තියෙනවා අපේ ඩවුන්ලෝඩ්ස් යටතේ. ඒ නිසා නිවැරදිවම ඔබලා රිටර්න් එකයි ෂෙඩියුල් එකයි සම්පූර්ණ කරලා ඩිපාර්ට්මන්ට් එකට බාර දෙන්න. දැන් මම ඔයගොල්ලන්ට පැහැදිලි කරන්නම් අපේ විත්ෝඩින් ටැක්ස් රිටර්න් එක මම පොඩ්ඩක් පෙන්වන්න ස්ටේට්මන්ට් එක. එතකොට ඔයගොල්ලන්ට යම්කිසි අවබෝධයක් ඒ සම්බන්ධව ගන්න පුළුවන්. ඒක තමයි ඇනුවල් ස්ටේට්මන්ට් ඔෆ් විත්හෝල්ඩින් ටැක්ස් හෝ ඇඩ්වාන්ස් ඉන්කම් ටැක්ස් කියන ස්ටේට්මන්ට් එක. මෙතනදී මම කියුව අපි විදියට පාර්ට් 1 එකේ තියෙනවා විත්හෝල්ඩින් ටැක්ස් විදියට අඩු කරපු ගෙවීම් පිළිබඳ විස්තර ටිකයි, රඳවා ගැනීම රඳවා ගත්ත මුදල් පිළිබඳ විස්තර ටිකයි ඉක්ලියර් කරන්න තියෙනවා. පාර්ට් 1 එකේ ඒකේ සෝසස් විදියට පෙන්නලා තියෙනවා ඉන්ට්‍රස්ට්, චාර්ජස්, natural resource payment, rent, royalty, service fee, service fee on transport or telecommunication, any other persons. මේ අට අදාළ වෙන්නේ ගොඩදුරට non-residents persons ලාට. 9යි 10යි එකන rewards or winning from lottery betting and gambling or sale of gem at auction. මේ දෙක තමයි residents payments ලාට කරන withholding tax දෙක. ඒකට ඒක ඕගොල්ලෝ declare කරන්න ඕනේ part 1 එකේ. පාර්ට් 2 එකේ AIT විදියට ඇඩ්වාන්ස් ඉන්කම් ටැක්ස් විදියට යම් කිසි කෙනෙක්ගෙන් ඉල්ලීම් මත අඩු කරපු විස්තර ටික තමයි ඔයගොල්ලෝ පාර්ට් 2 එකේ දාන්න ඕනේ. ඒකත් සෝසස් විදියට අපි තාලා තියනවා ඉන්ට්‍රස්ට්, චාර්ජස්, නැචරල් රිසෝස් පේමන්ට්, රෙන්ට්, රොයල්ටි, ඩිවිඩන්ඩ්, ප්‍රීමියම් ඕ සිමිලර් පීරියෝඩික් පේමන්ට්. එතකොට දාපු එහෙම අනිත් ඔක්කොම ටික සිමිලර් පීරියෝඩික් පේමන්ට් විදියට තමයි ඉන්නේ. ඒ ටික මෙතනින් සඳහන් කරන්න. ඒක පාර්ට් 3 එක. පාර්ට් 3 එකේදී ඔගලන් A, B, C, D, E කියලා තියෙනවා. A කියන්නේ A එකයි C එකයි යම්කිසි පේමන්ට් එකක් ඉන්ට්‍රස්ට් මත අඩු කරගත්තා නම් ඒ පිළිබඳව විස්තර එතන සඳහන් කරන්න. B, D එකට දාන්න අනිත් විස්තර. E එක යම්කිසි කවුරු හරි ඇඩ්වාන්ස් ඉන්කම් ටැක්ස් විදියට ඩිවිඩන්ඩ් එකකින් අඩු කරන්න කිව්වා නම් ඒ විස්තරේ E එකෙන් දාන්න. F එකේ දාන්න තියෙන්නේ A, B, C, D, E, F, E එකේ එකතුව. G එකේ දාන්න තියෙන්නේ ඕගොල්ලන් ඩිපාර්ට්මන්ට් එකට ගියපු පිළිබඳ විස්තර. ඒකට H එකේ ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන් ඕගොල්ලන් වැඩියෙන් ගෙවලා තියෙනවද අඩුවෙන් ගෙවලා තියෙනවද කියලා. අඩුවෙන් ගෙවලා තිබ්බා නම් ඒ විස්තරේ අඩු පේමන්ට් එක වහාම ඩිපාර්ට්මන්ට් එකට ගෙවීම කරන්න. නැත්නම් ඉදිරියේ යන්න යන්න ඕගොල්ලන්ට ගෙවන්න තියෙන්නේ ඉන්ට්‍රස්ට් රේට් චාර්ජ් එක වැඩි වෙනවා. පැනල්ටි එකයි පැනල්ටි එක නිශ්චිත ප්‍රමාණය. හැබැයි ඉන්ට්‍රස්ට් එක ඔයගොල්ලන් අන්තිමට ගෙවන තුරු ඒ පේමන්ට් ඉන්ට්‍රස්ට් එක චාර්ජ් වෙන නිසාම ඒ බැලන්ස් පේමන්ට් එක ගෙවෙන්න කටයුතු කරන්න. පාර්ට් 4 එකේ ඇනුවල් රිටර්න් එකේ නම් ඔයගොල්ලන්ට බලන්න පුළුවන් ඔයගොල්ලන් බාර දුන්න ෂෙඩියුල් එක. කිසි පුද්ගලික ඉන්ට්‍රස්ට් විතරයි නම් විතරයි එයා අඩු කරලා තියෙන්නේ ඇඩ්වාන්ස් ඉන්කම් ටැක්ස් හෝ විතෝලින් නම් එයාට දෙන්න තියෙන්නේ ෂෙඩියුල් 1 විතරයි. ඒකේ ආයතන ක්ලික් එකක් දාලා ෂෙඩ් රිටර්න් එකක් එක්ක බාර දෙන්න. නැත්තම් සමහර කටිට 2A 2B විතරක් තියන්න පුළුවන්. නැත්තම් 2B වෙන්න ඒක අදාළ එක හරියට කොටුව මාක් කරලා රඳවා ගැනීම බදු ප්‍රකාශත් එක්ක බාර දෙන්න. පාර්ට් 1 එක පුරවන්න තියන්නේ ප්‍රකාශනයේ ඕගොල්ලන් ඔඩිට් ෆර්ම් එකට හරි දීලා නැත්තම් වෙන කම්පැනිකට දීලා මේ රිටර්න් ෆිල් කරනවා නම් එයා පුරවන්න ඕනේ පාර්ට් ඒ. නැත්තම් කම්පැනි එකේම සම්පූර්ණම රිටර්න් එක ෆිල් කරනවා නම් ඕගොල්ලන් පාර්ට් බී එක ෆිල් කරත් විතර ප්‍රමාණවත්. හැබැයි ඒකේ ඉල්ලලා තියෙන විස්තර සම්පූර්ණම විස්තර කරන්න. එහෙම නැත්තම් ඒක සමහර වෙලාවට ඩිපාර්ට්මන්ට් එකෙන් ඒක බාර ගන්න විස්තර සම්පූර්ණ කරලා නැහැ කියලා. දැන් අපි බලමු ෂෙඩියුල් එකක් අරගෙන. එතකොට ෂෙඩියුල් 1, ෂෙඩියුල් 2, ෂෙඩියුල් 2A 2B කියලා ෂෙඩියුල්ස් තුනක් තියෙනවා කියලා. ඒ තුන සම්පූර්ණ කරන්නේ කොහොමද කියලා. එතනදී ඔයගොල්ලෝ මොකද වෙරිෆිකේෂන් ටූල් එක දාන්න කලින් ඔයගොල්ලෝ නිවැරදිම ෆිල් කරොත් ඔයගොල්ලන්ට ලීසි එක වෙරිෆිකේෂන් ටූල් දාන්න. සමහර වෙලාවට වෙරිෆිකේෂන් ටූල් එකෙන් පාස් වුණාට පස්සේ අපි සිස්ටම් එකේ දෙවෙනි චෙකින් එකක් කරනවා. එතකොට ඔයගොල්ලන්ගේ සමහර ඩුප්ලිකේෂන් ඒව නැත්තම් වැරදි කින් නම්බර්ස් නැත්තම් වැරදි NIC නම්බර්ස් එහෙම දාලා තිබ්බත්
ගත්තේම ඒ මත ඒක රිජෙක්ට් වෙන්න පුළුවන් ඒ නිසා පුළුවන් තරම් නිවැරදිවම ඒ ෂෙඩියුල් 1 ෂෙඩියුල් 2 ඒ 2B එක ෆිල් කරන්න මම ඔයාලට උදාහරණයක් විදියට ෂෙඩියුල් 1 එක ෆිල් කරන්න කොහොමද කියලා මෙතනදී පැහැදිලි කිරීමක් කරන්න ෂෙඩියුල් 1 එක ගත්තොත් පළවෙනිට තියෙන සීරියල් නම්බර් එක ඒකම තමයි 2A 2B එකක් තියෙන්නේ ඕගොල්ලන්ගේ කැපැසිටි එක දෙන්නම් ලිස්ට්ව ගොඩාක් තිබ්බත් එම ඕගොල්ලන්ට MB වලට එක්සීඩ් වෙනවා මේ ෂෙඩියුල් එක ෆිල් කරාම කැපැසිටි එක එතකොට ඕගොල්ලන්ට අත ඒක අප්ලෝඩ් කරන්න බෑ ඒ නිසා අපි කියනවා ඒක ෂෙඩියුල් 2 3ක් විසින් කඩලා ඒ විදිහට බාර දෙන්න කියලා හැබැයි කොහොම කරොත් ඔය සීරියල් නම්බර් එක කියන්නේ එක ඩුප්ලිකේට් වෙන්න බෑ ඔයා ඔයාගේ එක විතෝලින් ගෙනකොට එක සීරියල් නම්බර් එකක් විතරයි එක පේමන්ට් එකට දෙන්න පුළුවන්. යට යට 12ක් පේමන්ට්ස් කරලා තිබ්බනම් ඒ 12ට වෙන වෙනම සීරියල් නම්බර් එකකින් ඒ විස්තර ගන්න. දෙවෙනි එක ඉන්වෙස්ට්මන්ට් ටයිප් එක. එතකොට මේ කියන්නේ ඔයාලගේ බිවින් කරන්නේ මොන සෝස් එකින්ද කියලා. එතකොට බිස්නස් ලෝන් දෙන්න පුළුවන්, සර්ටිෆිකේට් ඔෆ් ඩිපොසිට්ස් දෙන්න පුළුවන්. ඒක අපි ඩ්‍රොප් ඩවුන් එකෙන් දීලා තියනවා. මේක ඉන්ට්‍රස්ට් එකට නම් මේක එක එනවා. අනිත් 2A 2B ගත්තත් වෙන සෝසස් වෙනවා. ඒ කියන්නේ රොයල් රෙන්ට් එකද නැත්නම් මැනේජ්මන්ට් ෆී එක ඒ විදිහට. එතකොට අදාළ සෝස් එක හරියට තෝරගන්න සමහර කම්පියුටර්ස් වලදී පෙන්නන්නේ නැහැ මේ ඩ්‍රොප් ඩවුන් ලිස්ට් එක. ඒ වෙලාවෙදී අපි ගයිඩ්ලයින් එක පාවිච්චි කරන්නේ. එතන ගයිඩ්ලයින් එක අපි දාලා තියෙනවා අපි මොනවද ඩ්‍රොප් ඩවුන් විදිහට සඳහන් කරලා තියෙන්නේ කියලා. withholding name මේක ගැටලුවක් නැහැ. withholding address මේ withholding address දානකොට ඕගොල්ලන් කරන වැරද්ද තමයි එතනදී ගොඩක් වෙලාවට කමාස් දානවා කමාස් දාන්න එපා මොකද මේක මේ කමා ඩිලිගේට් මේ මේ එතනදී කමා දාන්න එපා එතන ඕගොල්ලන් ස්පේස් තියන කමා දැම්මා verification tool එකෙන් fill withholding tin හෝ NIC මේක කියන්නේ එක මම මෙතනදී කියන්නේ ඒක must කියලා මොකද tin එකක් හෝ NIC නැත්නම් withholding එයාගේ credit එක ගන්න බැරි මොකද අපි තහවුරු කරන්නේ ආවේ withholding tin එකේ නමේ නෙමෙයි. ඒ නිසා අනිවාර්යයෙන්ම පුළුවන් තරම් tin එකයි NIC දාන්න withholding tin එක කැමැත්ත ප්‍රකාශ කරේ නැත්තම් පමණක් ඒ දෙක හිස් තියන්න. tin හෝ NIC හැර වෙන නම්බර් එකක් එතනට දාන්න එපා. අනිත් එක මතක තියාගන්න නිවැරදිව tin එක දාන්න NIC එක දානකොට ඉතින් අලුත් නම්බර්ස් වල දානකොට අන්තිමට V අකුරු එන්නේ. එතකොට ඔයක ඕගොල්ලෝ නියුමරික් විදිහට දාන්න පුළුවන්. ඒ නිසා අලුත් tin නම්බර්ස් දානකොට Excel එකේ මෙතන text කියන එක select කරලම ඒක enter කරන්න. එතකොට ප්‍රශ්නයක් එන්නේ නැහැ. එහෙම නැතුව මේක නියුමරික් හරි general හරි තිබ්බොත් එහෙම ඒක system එකේ අප ප්‍රොසස් වුණාට පස්සේ ෆේල් වෙන්න පුළුවන් ඒ නිසා මතක් කරලා මෙතන ටෙක්ස්ට් කියලා දාලම අලුත් ඇයිඩෙන්ටි කාඩ් නම්බර්ස් ටික එන්ටර් කරන්න. මොකද දැන් අඩු කරන්නේ අපි 3 මිලියන්ට වැඩි කට්ටියටයි withholding tax tribal කට්ටියටයි නිසා අනිවාර්යෙන් NIC එක හැර උනට ටින් නම්බර් එකම දාන එක තමයි හොඳ. එතකොට තමයි යාට ක්‍රෙඩිට් එක ලේසියෙන් ගන්න පුළුවන් වෙන්නේ. account number එක ප්‍රශ්නයක් නෑ. උලන්ට තියෙන number එක එතන numeric alphabet ඔක්කොම දාන්න පුළුවන්. value of investment කියන්නේ එයාගේ face value with investment එකේ ඒකට අදාළ ගියපු interest එක මෙතනින් දාන්න. rate එක දැනට අපි withholding interest මත පාවිච්චි කරන්නේ 5යි. ඒ 5 දානකොට 5% කියන එක දාන්න එපා. නැත්නම් 0.5 කියන එක දාන්න එපා. කෙලින්ම පහන 5. විතරයි දාන්න කියන්නේ නැත්නම් සිස්ටම් ෆේල් වෙයි. මෙතන amount of withholding deduct problem deduct කරපු amount එක හරියට දාන්න. එතකොට 2 decimals හරියට ගණන් බලලා යම් කිසි මෙතනින් දාලා මොන හරි ෆේල් වෙනවා නම් ඕගොල්ලන්ගේ interest paid එක decimal දෙකට හදන්න. මොකද withholding amount එක හරියට තියෙන්න ඕනේ. මොකද ඒක තමයි ඕගොල්ලන්ගේ return එකත් එක්ක match වෙන නිසා මේ value of interest එක රුපියල් ලක ඇතුළක පොඩ්ඩක් යාට මෙහාට වුණාට ප්‍රශ්නයක් නැහැ. අනිත් එක month of payment. month of payment කියන්නේ ඕගොල්ලෝ කොයි මාසෙද යාට payment එක කරේ කියන එක පැහැදිලිවම දාන්න. ඒකටත් අපි drop down එක දීලා තියෙනවා. අනිත් එක තමයි withholding certificate. ඔය අනිවාර්යෙන් පළතනුව ඕගොල්ලෝ withholding payment එකක් අඩු කරා නම් ඊළඟ මාස තුලදී ඕන withholding certificate එකක් දෙන්න ඕනේ. එහෙම නැති වුණා අඩුම ගානේ අවුරුදු ඉවර වෙලා හරි withholding certificate එකක් දෙන්න ඕනේ. ඒ දෙකක්ම නැති අවස්ථාවක් වෙන්න පුළුවන්.
මොකද විත්තෝඩින් ඒටන් විත්තෝඩි වෙනුවෙන් වා ඒ විතෝඩින් එක දරාගලි ගෙවන්න ඇති. එම අවස්ථාවලදී විතෝඩින් සර්ටිෆිකට් එක ඉෂු කරලා නැත්තම් ඒක එච්චක බ්ලැන්ක් තියන්න මොකද සිස්ටම් එක ඇක්සෙප්ට් කරනවා. ඒකට අමතරව ඔයා ගෙවපු පේමන්ට් එක විතෝඩින් ටැක්ස්ට නැත්තම් AIT කියන එක වර්ග කරන්න මෙතන. මෙතනදී කියන්නේ මේ විදිහටම ඔය වගේ 2A 2B මේ රූල්ස් මම තමයි පාවිච්චි කරන්න තියෙන්නේ. එතන තියෙන නම් විතරයි. මෙතන ඉන්ට්‍රස්ට් ඊයර් තියෙන එකට එතන පේමන්ට් කියලා තියෙයි. ඒක හැර ලොකු වෙනසක් නැහැ. අනිත් එක 2B කියන ෂෙඩියුල් එකේ අපි විතෝඩිගේ ඇඩ්‍රස් එක ගන්න. එයාගේ කන්ට්‍රි එක විතරයි ගන්න. ඒ හැර මේ ෂෙඩියුල් 1 ෂෙඩියුල් 2A 2B ෆිල් කරන්න මේ උපදෙස් වාට ප්‍රමාණවත්. ඔබට යම් කිසි අවබෝධය මේ තවත් සැකයක් තියෙනවා නම් ඔයාට ඒක කෝල් කරලා නිවැරදි කරගන්න පුළුවන්. ලෙමන් එතනදී ෂෙඩියුල් 1 එක පැහැදිලි කරා. ෂෙඩියුල් 2 එක පැහැදිලි කරා. මං කියන ඇමන්ඩ්මන්ට් ෂෙඩියුල් එකක් කොහොමද ෆිල් කරන්නේ කියලා. ඔයාගේ අතින් යම් කිසි වරදක් වුණා නම් ඔයාට පුළුවන් අපෝ ඇමන්ඩ්මන්ට් ෂෙඩියුල් එකක් දෙන්න. ඇමන්ඩ් අලුත් එක රෙකෝඩ් එකක් ඔයාගේ අතින් අමතක වුණා නම් ඉන්සර්ට් කරලා අලුත් සීරියල් නම්බර් එක දීලා ඒ රෙකෝඩ් එක මෙතනින් සඳහන් කරන්න. දුන්න රෙකෝඩ් එකක් මොනවා හරි වැරදුනා නම් ඉන්ඩිකේටර් 1 එක දාලා අදාළ සීරියල් නම්බර් එක පැහැදිලිවම දාන්න. ඔයාගේ පරණ ඔයා අප්ලෝඩ් කරපු ෆයිල් එකේ ඒක 50 කියලා සීරියල් නම්බර් එක තිබ්බනම් අනිවාර්යයෙන් මෙතන 50 කියලා දැම්මොත් විතරයි ඒක නිවැරදි වෙන්නේ. ඒ වගේම ඔයාට යම් කිසි වැරදි රෙකෝඩ් එකක් දාලා තිබ්බනම් 2 කියන එක දාලා අදාළ සීරියල් නම්බර් එක හරියට දාලා ඔයාට ඩිලීට් කරන්න අවස්ථාවක් තියෙනවා. ආදී ඔයාට යම් කිසි පැහැදිලි කිරීමක් ඇති කොහොමද ෂෙඩියුල් එක ෆිල් කරන්නේ කියලා. අනිවාර්යෙන් ෂෙඩියුල් එක ෆිල් කරාට පස්සේ වෙරිෆිකේෂන් ෆෝම් වල එක පාස් වුණොත් විතරයි සබ්මිට් කරන්න. දෙමම් මේතන පෙන්නන්නේ ඊ ෆයිලින් කරන්න කියන්නේ. අනිවාර්යෙන් අපි මෙසරි කියනවා ගොඩක් පුළුවන් තරම් ඔබ ඊ ෆයිලින් එක යූස් කරන්න කියලා. ඊ ෆයිලින් කරන්න එක්කෙනාට අප්‍රූවල්ට හෝ මේ ප්‍රිපෙයාරට යට වියු කරන්න පුළුවන් මේ වගේ URL එක. එතකොට ඒ වගේ UI එකක් වෙන්න නැත්තම් ඕගොල්ලන් ඇක්ටිව් ටෙස්ට් එක යන මේ ඕගොල්ලන් පොඩ්ඩක් බිස්නස් කන්සල්ටේෂන් එකේ හරි කස්ටමර් සපෝට් එකේ චෙක් කරලා බලන්න. චෙක් කරන නැත්තම් ඕගොල්ලන්ට ඇඩ්මින් පාස්වර්ඩ් එකෙන් මේකට ලොග් වෙන්න අවස්ථාවක් හදාගන්න. ඕගොල්ලන් මේ විතෝඩින් ඊ ෆයිලින් කරන්න ගියොත් එම නැත්තම් රිටර්න් එක ගත්තොත් මේක පුරවන්න ඕනේ මේ විදිහටයි. එතනදී අපි ඉල්ලලා තියෙනවා total payment value of deduction. දෙවෙනියට අහලා තියෙන amount not deducted for WHT. amount liable for deduct. නැත්නම් amount of WHT deducted. මේ හතර තමයි අහලා තියෙන්නේ. උදාහරණයක් වශයෙන් මම මේ rewards or winning lottery or betting gaming කියන කේජ් එක fill කරන්නේ කොහොමද කියලා කියන්නම්. මොකද ගේම් ලොටරි එකක් ගන්නකොට 105කට අඩු කරන අඩුවෙන් දෙන ලොටරියකට withholding tax අඩු කරන්න ඕනේ. එතකොට ඒක එන්න පුළුවන් amount not deducted for withholding tax. එතකොට ගේම් ලොටරි මණ්ඩලයේ total payment එකක් අපි උදාහරණ ගමු 12 billion ගෙවලා තියෙනවා. එතකොට ඒ 12 billion දානවා HA එකට. ඒකට අමතරව D එකෙන් දානවා 105ව දෙකක් ගෙවුවා. එතකොට ඒක එක්සෙන්ට් වෙනවා. එතකොට ඒ 1 million මෙතන එනවා. එතකොට amount liable වෙන්නේ ඒකේ balance ගන්න. එතකොට 2 billion. එතකොට 2 billion මෙතන දාන්න 2 billion එකට අදාළ 114 tax එක ගණන් කරලා DKC එකට දාන්න. ඒක තමයි part 1 එක සම්පූර්ණ කරන විදිය. ඒ විදියම තමයි AIT එක advance income tax එකත් fill කරන්න තියෙන්නේ. ඒ කියන්නේ ඒක උදාහරණයක් වශයෙන් එක ටැක්ස් පේයර් කෙනෙක් ගන්න. එයා විතරක් ඉන්නවා කියලා හිතමු. ඒත් එයා කියනවා එයාගේ පොඩි ඉන්කම් පොඩි ඉන් ලැබෙන ඉන්කම් එක 1 million.
10 මිලියන් කියලා. එතකොට 10 මිලියන් වලින් යාට 3 මිලියන් ඇවිල්ලා එක්සෙම්ට් වෙනවා. එතකොට ඒක දාන්න BKH එකේ ඒ ක්‍රෙඩිට් එකේ දාන්න යාගේ සම්පූර්ණම 10 මිලියන්. එතකොට මෙතන ටැක්ස් වෙන amount එක කියලා ඉන්නේ 7 මිලියන්. ඒ කියන්නේ යා ප්‍රකාශනයේ කියලා ඇති මට 7 මිලියන් ටැක්ස් කරන්න කියලා. ඒ 7 මිලියන් මෙතන දාලා ඒකට අදාළ ටැක්ස් රේට් එක 6 හෝ 12 හෝ අඩ්බාන්ට් විසින් කැල්කියුලේට් කරලා මේ ඩිපාර්ට්මන්ට් එකට දෙවපු මුදල මෙතනදී සඳහන් කරන්න. මම කලින්ම ඔයගලන්ට මේ එක්ස්ප්ලেইন කරා කොහොමද part 2 එක ෆිල් කරන්න කියලා. ඒ විදිහටම part 4 එකත් මම එක්ස්ප්ලেইন කරලා තියන්නේ. ඒතර හෝ අතවර් කොහොමද මේක ෆිල් කරන්න කියලා. ඒක මේ විදිහට මේක සම්පූර්ණ කරලා ඔයගලන්ගේ schedule file name එක මේ විදිහට මේ ආකාරයෙන් මේ විදිහට මෙතන පෙන්වලා තියෙනවා. පළවෙනියට ඔබගේ TIN number එක, දෙවෙනියට upload කරන schedule මොනවද, fill කරන schedule මොනවද, 2A ද 2B ද කියන එක පැහැදිලිවම දාන්න. මේ විදිහට ඒකට පස්සේ assessment tier එක 21, ඒකට පස්සේ ඔයා fill කරන දිනය, ඊට පස්සේ ඔයාගේ දිනල් වචන වන්ද 2B 3B වල files කියනවා. මේක V1 V2 V3 එනවා. ඒ විදිහටම තමයි amendment schedule එකක් මේ කරන්න තියෙන්නේ. ඒ විදිහට සම්පූර්ණ කරලා department එකට බහර දෙන්න. මේ වැඩසටහන හරහා මම මොනද withholding tax return කියන මොනවද advance income tax return එක කියන්නේ මොනවද කියලා කියනවා. මේ දෙක සම්පූර්ණ කරන return එක සම්පූර්ණ කරන statement එක සම්පූර්ණ කරන විදිය පැහැදිලි කරා. ඒ විදිහටම schedules සම්පූර්ණ කරන විදිය පැහැදිලි කරා. මේකට අමතරව යම් කිසි ඩවුට් එකක් තියෙනවා නම් ඕගොල්ලෝ ගයිඩ්ලයින් එක බලන්න පුළුවන්. ඒකටත් අමතරව ගයිඩ්ලයින් මොනව හරි විශේෂයක් ආවත් අපි 1944 එකට කෝල් කරන්න. එහෙම නැත්නම් බිස්නස් කන්සල්ටේෂන් එක හරි කස්ටමර් සපෝට් යුනිට් කන්ටැක්ට් කරා නම් නැත්නම් ගයිඩ්ලයින් එකේ දාලා තියෙන ඔෆිස්ලාගේ ටෙලිෆෝන් නම්බර්ස් තුනක් දාලා තියෙනවා. ඒ නම්බර්ස් වලට කතා කරන්න. එතනින් ඔයාලට මේකට අමතරව උපදෙස් ලබා ගන්න පුළුවන්. ස්තුතියි. ස්තුතියි. අද දින වැඩසටහනින් අප ඉදිරිපත් කරනු ලැබුවේ 2020-21 තක්සේරු වර්ෂයේ රඳවා ගැනීමේ ප්‍රකාශය නිවැරදිව සම්පූර්ණ කර දෙපාර්තමේන්තුවට සපයන්නේ කෙසේද යන්න පිළිබඳ ඔබ දැනුවත් කිරීමයි. මේ සඳහා තවදුරටත් ඔබට ගැටලුවක් තිබේ නම් අපගේ හොට්ලයින් එක වන 1944 අමතන ලෙස ඔබට අපි කාරුණිකව ඉල්ලා සිටිනවා. එසේනම් අද දින වැඩසටහන සඳහා සම්බන්ධ වුණු ඔබ සියලු දෙනාටම අප බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම අද දින වැඩසටහන ඉදිරිපත් කරන ලැබූ සම්පත් දායකත්වය ලබා දුන් සහකාර කොමසාරිස් එස් විචිතා මහත්මියටද අපි බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා. එසේම මෙවැනි වැඩසටහන් සංවිධානය කිරීම සඳහා නිරන්තරයෙන් අප දිරිමත් කරන දේශීය ආදායම් කොමසාරිස් ජෙනරාල් HMWC බණ්ඩාර මහතාටත්, නියෝජ්‍ය කොමසාරිස් ජෙනරාල් බදු සේවා අංශභාර SST වීරසේකර මහතාටත්, බදු සේවා අංශභාර ජ්‍යෙෂ්ඨ කොමසාරිස් චන්ද්‍රිකා වීරකෝන් මහත්මියටත් මම බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා. එසේම සේවාදායක උපකාරකහා ප්‍රවර්තන අංශයේ භාර කොමසාරිස් HBA චන්ද්‍රානි මහත්මිය නිරන්තරයෙන් මේ වැඩසටහන සංවිධානය කිරීම සඳහා අප සමග සම්බන්ධ වෙ සිටිනවා. එතුමියටත් මම මේ අවස්ථාවේදී බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම වේනි වැඩසටහන් සංවිධානය කිරීමේදී තොරතුරු තාක්ෂණ සහය අපට නිරන්තරයෙන් ලබා දුන් සේවාදායක උපකාරකහා ප්‍රවර්ධන අංශයේ කළමනා කරන සේවා නිලධාරී නිරෝධ ප්‍රේමසිරි මහතාටත් මම මේ අවස්ථාවේ බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා. ඉතින් තවදුරටත් මෙවැනිම වැඩසටහනකින් ඔබ ඉදිරියේදී හමුවීමේ බලාපොරොත්තු යනු ඇතුව මා ඔබෙන් සමුගන්නවා. ස්තුතියි.